දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන්මට හංගන්න දෙයක් නැහැ. දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මලසිරුරු ශ්‍රී ලංකාවේ බොහොම දානය කිරීමට අනුමැතිය දී හැකි බවට විශේෂඥ වෛද්‍ය පත්ම ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නැමැති සංවිධානයක් ජනවාරි 1 වෙනිදා නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් එම සංගමයේ නිකුත් කළ නිවේදනයේ කරුණුවල පරස්පරතාව පවතින බවටත් එය දේශපාලන උවමනා මත මෙහෙයවෙන සංගමයක් බවටත් සිංහලේ අපේ ජාතික සංවිධානය චෝදනා කරනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මහත්මිය පත් කරපු කමිටුවත් දැන් මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පත් කරපු කමිටුවත් කමිටු දෙකක් විදිහට පෙනී සිටියට මේ කමිටු දෙකේම ඉන්නේ එකම සමාජික කණ්ඩායමක් කියන එක අපි ඊටාම වගකීමෙන් කියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පින්තූර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මහත්මිය පත් කරපු කමිටුවෙත් මේ නීලිකාමලවිගේ මහාචාර්යතුමී ඉන්නවා, මහාචාර්ය ජෙනිෆර් ප්‍රනාන්දු මහත්මිය ඉන්නවා. වෛද්‍ය සංගමයේ විදිහට මේගොල්ලෝ ගිහිල්ලා ජනාධිපති ලේකම්තුමා හම්බෙච්ච අවස්ථාවෙත් වෛද්‍ය සංගමයේ නියෝජිත විදිහට එතනත් ඒ දෙන්නම මේ විවිධ නම් වලින් පෙනී සිටින්නේ එකම කණ්ඩායමක්. මේ අය මේ කරන්නේ දේශපාලන ඩීල් එකක්. 2021 පළවෙනි මාසේ දෙවැනි වේදා මේ අය නිකුත් කරනවා මාධ්‍ය නිවේදනයක්. අපට තොරතුරු දැනගන්න ලැබෙන විට විධායක සභාවේ සමාජිකයෝ අපට කතා කරලා කියනවා මේ පිළිබඳ හාමුදුරුවනේ අපි දැනුවත් නැහැ කියලා. 2021 පළවෙනි මාසේ පළවෙනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් නිකුත් කරපු ලිපිය මෙහි අන්තර්ගතය තුලත් බරපතල අඩුපාඩු ගණනාවක් තියෙනවා. එකතැනකදී කියනවා වෛරසයේ ජලයට මුසුවීමට තියෙන ඉඩ නිසා නෙමෙයි පිච්චුවේ කියලා. ලිපියේ තව තැනක කියනවා වෛරසයේ ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න තියෙන අවදානම නිසා තමයි පිච්චුවේ කියලා. එතකොට මොකද්ද මේ විකාරේ? එනිසා අපි අවසාන වශයෙන් රජයට කියනවා අවදානම බිඳුවක් නැතුව වෙන වෙන අවශ්‍යතා මත මේ අවස්ථාව ලබා දුන්නොත් අපි අනිවාර්යෙන්ම මහජන සෞඛ්‍ය අගතියටපත් කිරීම පදනම් කරගෙන අධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳ සාධාරණයක් අපි බලාපොරොත්තු වෙන්නේ. ඇමතිතුමනි, දැන් මේ වෙද්දී ස්වාමීන් වහන්සේලාත් මේකට දැඩි විරෝධයක් පානවා මේ භූමි දානය කිරීමට. ඉතින් ඇයි මේ රජය තාමත් මේ හරි තීරණයක නැත්තේ? රජය තාම අද වෙනකන් ආදාහණය තමයි ගැසට් කරලා තියෙන නීතිය. කලින් කොරෝනා වෛරස් එක ගැන අපි කිසිම තොරතුරක් දන්නේ නැති කාලේ විද්වත් කමිටුව එකතු වෙලා ගත්ත තීන්දුවක්. ඒතර දැන් විවිධ සාධක තියෙනවා භූම දානය කරන්න පුළුවන් කියලා සමහර අය කියන විද්‍යාත්මක කරුණු මත. එතු මේක දේශපාලන තීන්දුවක් වල ඒ කරුණු පරිශීලනය කරමින් යන තවමත් තියෙන්නේ ආදාහණය කියන එක තමයි. නීතිය වෙනස් වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ විද්‍යාත්මක පදනමකින් විද්‍යානුකූල සාධක මත. එතකොට මේ විද්‍යානුකූල සාධක මත තමයි විවිධ සංගම් කිව්වේ මේ වෛරසය ශ්වසන පද්ධතිය හරහා බෝ වෙන එක මිස වතුර හරහා බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒ නිසා මේ පානීය ජලයට භූම දානය කරන සිරුරු හරහා ඇතුල් වෙනවා කියන අවධානම තියෙනවා. බොඩි බෑග් ඇදලා ඒක අවම කරන්න පුළුවන් කියලා කියන. හැබැයි ඒ වගේම තමයි රෝගීන්ගේ මලපහ හරහත් ජල මූලාශ්‍ර වලට මේ වෛරස් එක එකතු වීමේ අවදානම තියෙනවා. එතකොට හැබැයි දැන් අපි වතුර බිව්වා කියලා කොරෝනා රෝගය හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ විද්‍යාත්මක සාක්ෂි පදනම් තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. ඒතර වෛද්‍ය සංගමය කියනවා මේ භූමි දානය කරලා කමන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැනට තියෙන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන විශේෂඥවරු හැටියට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් ඕන කෙනෙකුට විශේෂඥවරුන්ට මේ රටේ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවානේ. දසනකාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.